කෙල්ලන්ට කොල්ලො තිත්ත වෙන්නේ මෙහෙම වැරදි කෙල්ලන්ට කරන කොල්ලු නිසා තමයි. අපේ හිත් හරිම පුදුමාකාරයිනි. හිත් සතුටු වෙනවා, හිත් රිදෙනවා. ඕක තමයි ලෝක ස්වභාවය. ඒත් සමහර අවස්ථා තියෙනවා හිතක් රිදුනට පස්සේ ආයමත් පාස්සන්න මාරම අමාරුයි. ගොඩක් කලාවට වැරද්ද කරපු කෙනා විතරක් නෙවෙයි මුළු මනුස්ස සංහතියම එපා වෙනවා. අද කතා කරන්න යන්නේ කෙල්ලෙක්ට මුළු පිරිමි සංහතියම එපා වෙන විදියට කොල්ලු කරන වැරදි වැඩ ගැන. අපි දන්නවා හැම කොල්ලෙක්ම එහෙම නැහැ කියලා. ඒත් එක මකුණෙක් කෑවම ඇති මකුණු සංහතියම එක්ක කෙනෙක් වෛර බඳින්න. එහෙම කතාවක් තියෙනවනේ. හරි. එහෙමනම් බලමු මොනවද මේ කරුණු කියලා. අංක 1. සෙක්ස් වෙනුවෙන් පාවිච්චි කිරීම. දැන් සමහර කොල්ලෝ කසාද බඳින්න පොරොන්දු දීලා ඉඳලා පස්සේ එකපාරටම ආදර සම්බන්ධකම් පවත්තලා මග නවත්තලා යනවා කිසිම හේතුවක් නැතුව. ඒ කියන්නේ කෙල්ලගෙන් වැරද්දක් වුණු නිසාවත් මොකක්වත් නිසාවත් නෙවෙයි. හැබැයි ගොඩක් වෙලාවට කෙල්ල එක්ක ලිංගික සම්බන්ධකම් එහෙමත් පවත්තලා. දැන් කෙල්ල ටික කාලයක් බලාගෙන ඉන්නවා කොල්ල ආයමත් ඒ කියලා. ඉන්පස්සේ තව කාලයක් හිතේ තා ඉන්නවා තමන්ගෙන් වුණු වැරද්ද මොකක්ද කියලා. ඉන්පස්සේ කෙල්ලට හෙමිහිට තේරෙනවා තමන්ව කොල්ලෙක්ගේ ලිංගික අවශ්‍යතාව වෙනුවෙන් පාවිච්චි වුණා විතරයි කියලා. එතනින් එහාට ඒ කෙල්ල මොන දේවගුණ තියෙන පිරිමියෙක්වත් විශ්වාස කරන්නේ නැහැ. අංක 2. දත් ගලවන්න පාවිච්චි කිරීම. අපි හිතාගෙන ඉන්නේ දත් ගලවන්නේ කෙල්ල කොල්ලන්ගෙන් කියලානේ. ඇත්තම කිව්වොත් ඒක අනික් පැත්තත් අද කාලේ ඕන තරම් සිද්ධ වෙනවා. ඒ කියන්නේ දැන් කෙල්ලෙක් තමන්ගේ ආදරේ කොල්ලෙක් වෙනුවෙන් අවංකවම පොද දුන්නට පස්සේ කොල්ල වෙනුවෙන් ඕනම දෙයක් කරන්න පැකිලෙන්නේ නැහැ. විශේෂයෙන්ම කපටිකම් දන්නේ නැති අහිංසක කෙල්ලෝ තමන්ව කසාද බඳිනවමයි කියාගෙන ලව් පාට් එක දාන කොල්ලන්ට ලෙහෙසින් රැවටෙනවා. දැන් කොල්ල පටන් ගන්නවා කෙල්ලගෙන් දත් ගලවන්න. මුලින් කෙල්ලගේ වේදමින් ජීවත් වෙන්න පුරුදු වෙන මේ ಜಾති වංචාකාර කොල්ලෝ ගොඩක් වෙලාවට කෙල්ලව තමන්ගේ අතේ නටවන්න පුළුවන් කියලා දැනගත්තට පස්සේ කෙල්ලගේ සේවිංස් වලට කනකරවලටත් විදින්න පටන් ගන්නවා. අන්තිමට කෙල්ලට යන එන මන් නැති කළාට පස්සේ මේ වංචාකාරී පෙම්වත්තු පැදුරටත් නොකිය අමාරු. කෙල්ල තව ජීවිත කාලයක් හඹරනවා නැති වුණු දේවල් ආයමත් හොයන්න. අංක 3. තමන්ගේ පොරටෝක් වලට පාවිච්චි කිරීම. දැන් අපි කියමුකෝ යාළු වෙලා ඉන්න කෙල්ලකුයි කොල්ලෙකුයි දෙන්නගෙම කැමැත්තෙන් ලිංගික සම්බන්ධතාවයකට ගියා කියලා. හරි. ඒක ගැටලුවක් නැහැ. දෙන්නම තනියෙන් තීරණ ගන්න පුළුවන් වයසක ඉන්න වැඩිමහල්ලු නම්. හැබැයි දැන් කොල්ලෝ එක්ක මේක හැමතැනම කී කියා යනවා. අර කිව්ව මම ඇද්දා හරි අර කි බඩුව මමත් නෑවුව වගේ දේවල් වලින්. දැන් ඔක වැඩ කරන තැනක හිම වෙනවා කියන්නේ කෙල්ලට එක්ක තව කීප දෙනෙක් එක්ක බුදියන්න වෙනවා. එහෙම නැත්නම් රස්සාව දාලා යන්න වෙනවා. මේ අතරේ තව කොල්ලෝ ඉන්නවා ඔය තමන් අතරේ වෙන පුද්ගලික දේවල් වීඩියෝ කරලා තමන් පොර වෙන්න රටවටේ පෙන්නන. එතනදිත් වෙන්නේ එකම දෙයයි කෙල්ලගේ ආත්මය නැති වෙනවා. එතනින් පස්සේ නැති වුණු ආත්ම ගෞරවය නිසා ඒ කෙල්ල මානසිකවත් සෑහෙන වද වේදනාව විඳිනවා විතරක් නෙවෙයි ආයේ කසාද බඳින්නවත් කොල්ලෙක්ව විශ්වාස කරයිද කියන එක සැකයි. මෙන්න මේ විදිහේ වැඩ කරන්නේ අන්තිම පහත් සෙවල කොල්ලු කියන එකක් කියන්න ඕන. අංක 4. වද දිදී තියාගෙන ඉන්න එක. සමහර කොල්ලෝ ඉන්නවා ආදර සම්බන්ධකම් වලදී යක්කු වගේ පුදුම විදිහට කෙල්ලෝ පාලනය කරන්නේ. පුදුම විදිහට කෙල්ලට මානසික සහ ශාරීරික වද දෙන්නේ. ඔව්, මෙහෙම කොල්ලෝ කෙල්ලට අත උස්සන දවසත් වැඩි ඈතක නෙමෙයි. ඇත්තටම ගොඩක් පිරිමි මේ විදිහට හැසිරෙන්නේ එක්ක චරිතයෙන්ම ක්‍රූර නිසා. එහෙම නැතිනම් තමන්ගේ තියෙන මානසික හරි ශාරීරික හරි අඩුපාඩුකම් නිසා. හැබැයි ආදරේ නාමයෙන් නැත්තම් තියෙන බයට මෙහෙම නොවිඳිනා දුක් විඳගෙන ලව් කරගෙන ඉන්න කෙල්ලෙක් අන්තිමට මේ වගේ මාර පුත්‍රයෙක්ගෙන් ගැලවුණත් ආයි කවදාවත් පිරිමියෙක් දිහා හැරිලා බලන එකක් නැහැ. අංක 5. වෙන කරන්න දෙයක් නැති නිසා පාවිච්චි කරන එක. සමහර කොල්ලෝ ඉන්නවා හීන දකින්නේ සනී ලියොන් වගේ විපාෂා බාසු වගේ පිස්සු හැදෙන සෙක්සි කෙල්ලෙක්ව කසාද බඳින්න. හැබැයි මේ කොල්ලන්ට එහෙම කෙල්ලෙක්ට තියා සාමාන්‍යයෙන් එදිනෙදා දකින්න ලස්සන හරි සෙක්සි හරි කෙල්ලෙක්ටවත් ලං වෙන්න බෑ. දැන් මේ කොල්ලෝ මොකද කරන්නේ? Tamanට ඇත්තටම ලව් කරන්න තරම් වාසනාවන්ත වෙන සාමාන්‍ය කෙල්ලෙක් යාළු වෙනවා. වෙන මොකක්වත් නිසා නෙවෙයි කෙල්ලෙක්ව ඕන නිසා. හැබැයි අර ෆැන්ටසි එකේ හිර වෙලා ඉන්න මේ විදිහේ කොල්ලෝ එක්ක තමන්ගේ කෙල්ලව තුට්ටුවකට ගණන් ගන්නේ නැතුව අර හීන ලෝකේ කෙල්ලන්ව වර්ණනා කරනවා. එක්ක තමන්ගේ කෙල්ල ඉන්නේ නැද්දි අර වගේ කෙල්ලන්ගේ පස්සෙන් ගාටනවා. එහෙම නැත්තම් තමන්ගේ කෙල්ලට එහෙම වෙන්න බැරියයි කියලා ගරහනවා. මෙන්න මේ වගේ කොල්ලෙක් එක්ක මාස කීපයක් හරි සම්බන්ධතාවයක ඉන්නවා කියන්නේ ඒ කෙල්ලට සිද්ධ වෙන මානසික හානිය සුළුපටු නැහැ. සමහර වෙලාවට ඒ කෙල්ලට නැති වෙන ආත්ම විශ්වාසයේ ආයමත් හම්බ වෙන එකකුත් නැහැ. අංක 6. කෙල්ල ඉන්නේ නැති වටේ යන එක. සමහර කොල්ලෝ මෙහෙමත් කරනවා. Tamanṭa kellek innakota hatara wate inna kellu ekka love karanawa. Samahara welawata etenin ehata th yanawa. Kotimu kiyena nan tamange kellata wancha karanawa. Den samahara kollu mewa bohoma pora rahasi karanne. Habai koi welawaka hari kellata maattu wenawa. Etakota tawat samahara kollu kelimma prasiddiyema thamai me wede karanne. Habai kohom unath avasana prathipale ekai. Kellata tamange kollawa vitarak neme wen kisima pirimiyekwa a jeevitayata viswasa karanna beru yanawa. Anka 7. කිසි ආකාර ඉමෝෂනල් සපෝට් එකක් නැති එක. මේකත් ගොඩක් වෙලාවට කොල්ලෝ කරන වැරැද්දක්.
ගොඩක් කලාවට වෙන්න පුළුවන්දේ තමයි හරි ආදරයක් නැතුව වෙන මොකක්හරි අවශ්‍යතාවයක් ඉඳලා කෙල්ලෙක් එක්ක යාළු වුණාට පස්සේ තමන්ගේ උමනාව ඉෂ්ට කර ගැනීම මිසක් තමන් මේ ගනුදෙනු කරන්නේ ලේ මස් වලින් හැදුණු හැඟීම් දැනීම් තියෙන තවත් මිනිස්සෙක් එක්ක කියන එක මෙහෙම කොල්ලන්ට අමතක වීම. කොහොමත් කෙල්ලෙක්ට තමන් කොල්ලෙක් එක්ක ආදරෙන් බැඳුණාට පස්සේ කොල්ලගෙන් ඉමෝෂනල් සපෝට් එකක් අවශ්‍යයි. ඒ කියන්නේ හැම වෙලෙම තමන් ගාව ඉඳන් තමන්ව නලව නලවා ඉන්න කියන එක නෙවෙයි. ඒත් අඩු ගානේ තමන්ට ප්‍රශ්නයක් තියෙන වෙලාවට ඒකට විනාඩි 5ක් ඇහුම්කන් දෙන්න පුළුවන් කොල්ලෙක් ඉන්නවා නම් ඒක කෙල්ලෙක්ට ලොකු දෙයක්. හැබැයි අර වගේ හරි ආදරයක් නැතුව අවශ්‍යතාව වෙනුවෙන් කෙල්ලෙක් එක්ක ඉන්න කොල්ලෙක් අතින් ඕක වෙන්නේ නැහැ. ඉතින් අන්තිමට වෙන්නේ කෙල්ල ඒ කොල්ලව විතරක් නෙමෙයි ලෝකේ ඉන්න අනෙක් හැම කොල්ලෙක්වම දකින්නේ හැඟීම් දැනීම් නැති යක්කු විදිහට. හැබැයි ආයෙමත් අපි කියනවා හැම කොල්ලෙක්ම මෙහෙම නැහැ. රත්තරන් ගතිගුණ තියෙන කොල්ලෝ ඕන තරම් ලෝකේ ඉන්නවා. අන්න ඒ නිසා කෙල්ලෙක් හැම වෙලාවකම හිතේ තියාගන්න ඕන තමන් ආදරය කරනකොට තමන්ට පිරිමි සංහතියම එපා කරවන්නේ නැති කොල්ලෙක්ව මොලේ කල්පනා කරලා හොයාගන්න. එච්චරයි. මේ වගේ වීඩියෝ වලට කැමති නම් පහල තියෙන රතුපාට බටන් එක ක්ලික් කරලා අපේ channel එක subscribe කරන්න. ඒ වගේම තවත් යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එකට like එකක් දාලා share කරන්නත් අමතක කරන්න එපා. ආයෙත් අලුත් වීඩියෝවකින් හමු වෙමු.